සුබ දවසක් යාළුවනේ ඔන්න ඉතින් මම අදත් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ කියලා හිතුවේ ඉතින් මම අද කතා කරන්න යන්නේ කුකුළුන්ට නිරන්තරයෙන් වැළදෙන රෝගයක් ගැන තමයි ඉතින් කතා කරන්න යන්නේ වීඩියෝ එකට යන්න කලින්ම ඔයාලට මතක් කරනවා ඔයාලා මගේ channel එකට අලුත් යාළුවෙක් නම් අනිවාර්යෙන් අපිත් එක්ක හැමදාම ඉන්න කියලා ඒ වගේම ඔයාලට මගේ channel එකෙන් අලුත්ම වැදගත් වෙන සත්තු ගැන ඒ වගේම අනිකුත් විවිධාකාර දේවල් තමයි අපි ඔයාලට මේ channel එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි වැඩි කතාවක් නැතුව අපි යමු අද කතා කරන්න යන වීඩියෝ එකට. අපි අද කතා කරන්න යන්නේ ඉතින් මේ වීඩියෝ එකෙන් කුකුල් වසූරිය නැතහොත් ඒකට එක එක තැන්වල එක එක ಜಾති නම් කියනවා කුකුල්ුණ කියනවා කුරුළුණ කියනවා නැත්තම් ඇස්වල කබර ලෙඩ කියනවා ඒ වගේ ලෙඩක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඔයාලට පේනවා මේ කිකිලගේ ඇස්වල කබර වැටිලා එතකොට ඇස් වලින් කඳුරු එනවා. එතකොට එයාලට මල පහ යන්නේ නිකන් වතුර වගේ. ඒ දේවල් තමයි මේ රෝගයේ ලක්ෂණ වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කුකුලා ගොඩක් ඒ කියන්නේ අමාරුවෙන් තමයි ඉන්නේ. ඒ කියන්නේ ඒ කුකුලා විතරක් නෙමෙයි කොටුවේ හැම කුකුලෙකම මේ ලෙඩේ හැදිලා තියෙනවා. ඉතින් මේක බෝ වෙන රෝගයක් කිව්වොත් මම වැරදි නෑ. ඉතින් මේ බෝ වෙනවා කියලා අපිට ඒකට මේ ගැටලුවක් කරගන්න නැතුව බයක් නැතුව එයාලට සත්තුන්ට ආදරේ නම් එයාලට සත්තුන්ව ගොඩදා ගන්න පුළුවන්. ඉතින් මේ ලෙඩේට කිසි බයක් නැතුව ඔයාලට මේ ප්‍රතිකාරම කරන්න පුළුවන්. ඇයි ඉතින් මේ ලෙඩේ හැදෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ? ඉතින් අපි මාත් මේ ගැන පළවෙනි පාර තමයි අපේ සත්තුන්ට මේ ලෙඩේ හැදුනේ. ඉතින් ගොඩක්ම මෙයාලා ඒ දවස් ටිකේ වැස්සට දෙමුණා. වැස්සට දෙමුණා කියන මම කූඩුව වහන්න බෑනේ වහීද්දී හින්දා වැස්සට දෙමුණා. තවත් දෙයක් තමයි හොයන් හොයන් යද්දී මෙයාලට වතුර දෙන භාජනයේ අනෙකුත් සත්තු කුරුල්ලෝ පරවි ඒ වගේ සත්තු මෙයාලගේ වතුර භාජනයෙන් බොන එක තමයි ඒකත් ලොකු ප්‍රශ්නයක්. මොකද එයාලට ලෙඩක් හැදිලා තියෙනවා නම් අනිවාර්යෙන් අපේ සත්තුන්ටත් හැදෙන්න පුළුවන්. මොකද එයාලට විස බීජ තියෙනවා. එයාලා අපි වතුර බොද්දී මේ කුකුල්ලෝගේ භාජන වලින් ඒ මගිනුත් කුරුළුණ වගේ දේවල් හැදෙන්න පුළුවන්. අනික මෙයාලට දැන් මල පහ යනවා කිව්වනේ. ඒ මල පහ යන්නත් හේතු මෙයාල වැස්සට තෙමිලා හෙම්බිරිසාව වගේ සෙම වගේ රෝගත් මෙයාලට වැළදිලා තියෙනවා. ඒකට තමයි ඒ හින්දා තමයි කුකුල් වසූරිය කියලා මේ ලෙඩේට කියන්නේ. ඉතින් සමහර යාළුවෝ ගොඩක් වෙලෙට මේ ලෙඩේ හැදුනහම ගොඩක් බය වෙනවා. ඉතින් මාත් ඇත්තම කිව්වොත් බය වෙනවා තමයි. ඉතින් මොකද්ද කරන්න ඕන? සත්තු මැරෙයිද? ඒ වගේ දේවල් අපිට හිතෙනවා. ඉතින් මේ ලෙඩේ හැදෙද්දී මොකද්ද මෙයාලට වෙන දේවල්? අපි ඒ ගැන ටිකක් කතා කරලා බලමු. ඉතින් මෙයාලට මේ ලෙඩේ හැදෙද්දී මුල් කාලෙම ඇස්වල නිකන් කබර කළුපාට කබර කබර වගේ දානවා. ඇස්වල හොටේ එයාලගේ කරමල්වල බහුලව ඒ ආශ්‍රිත ප්‍රදේශවල තමයි කරමල්වල කබර දාන්නේ. ඊට පස්සෙ ඇස් දෙකෙන් කඳුළු එන්න පටන් ගන්නවා. මුල් දවස් දෙකේ දෙක තුනේ කඳුළු ඇවිල්ලා එව්වා ගොඩාක් ආවට පස්සේ ඒ ඇස් වැහෙනවා. ඊට පස්සේ ඉදි මිලා එයාලගේ හැර වෙනවා ඇස්වල. එතකොට ඒ කුකුල්ලුන්ට ඒ සත්තුන්ට ඇස් පෙනීම අඩු වෙලා ඉතින් එයාලට කන්න බොන්නවත් ඇස් දෙක පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි මේ ලෙඩේට ප්‍රතිකාරම කරන්න පටන් ගත්තේ. ඔයාලට පේනවා ඇති දැනුත් අපි මේ කිකිලියට ප්‍රතිකාරම කරනවා. ඉතින් මොකද්ද මේ ප්‍රතිකාරම කරන්නේ? ඒ ප්‍රතිකාරම කරන්නේ කොහොමද? ඉතින් මම කලින් වලට කිව්වනේ මේක ඉතින් බෝ වෙනවා කියලා. ඇත්තටම යාළුවනේ මේක බෝ වෙන ලෙඩක්. ඉතින් අපිට පුළුවන් කමක් තියෙනවා නම් ඒ බෝ වෙච්ච සත්තුයි බෝ නොවෙච්ච සත්තුයි වෙන් කරලා තියාගන්න පුළුවන් නම් අපිට ඒක රෝගය පාලනය කරගන්න උපකාරී වෙනවා. එහෙම කරන්නේ ඉතින් ගොඩක් අමාරු යාළුවනේ. මොකද යාළ කුකුල්ුනේ සත්තු අපිත් එහෙම ගොඩක් උත්සාහ කරා කුකුල් කොටු දෙකක දාලා වෙන් කරන්න. ඒ වුණත් එහෙම කරන්න ගොඩක් අමාරුයි. ඒ නිසා අපේ සත්තු ඔක්කොන්නම බෝ වුණා. ඒත් අපි ප්‍රශ්න කරගත්තේ නැහැ. එලාට අර අපි දෙන ප්‍රතිකර්ම හරියටම උදේ හවස මේ විදියට අපිට ලෙමන් කෑල්ලක් අරගෙන ඒ විස්තර මම ඔයාලට දැන් ඒ සරලව පැහැදිලි කරන්න. ගොඩාක් රෝගයේ වැළදිච්ච සත්තු තෝරගෙන එයාලට එකින් එකව අරගෙන ලෙමන් කෑල්ලක් අරගෙන කහ ටිකක් කලවම් කරලා ඒ ලෙමන් ගෙඩිය පොඩියට පෙති පෙති කපලා එක සතෙට ඒ ලෙමන් කෑල්ලකින් ඇස් දෙක වලට පේන ඇතිද අපි මේ ප්‍රතිකාරය කරන විදිය ඇස් දෙකට හොට යටට ඒ එක ලෙමන් කෑල්ලෙන් එයාව හොඳට පිරිමදින්න. ඇස් දෙක වටේ ගොඩාක් පිරිමදින්න. ඔයාලට පේන ඇති එක එක සතහ ඒ ප්‍රතිකර්මය කරාට පස්සේ පුළුවන් තරම් කොටු කරලා තියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ප්‍රතිකාර කරාට පස්සේ මේ වගේ කොටු ඇතුළටම ඒ සතාව දාන්න. නැත්තම් මොකද අනිත් අය සමග පැටලෙන නිසා එතකොට අපිට හරියට ඒ සතුන්ට බේත් කරන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපි මේ බේත් දාන සත්තු කොටුවට දාන්නේ.
ඉතින් ඒක ඇස්ලේ ඩේට හරියන මේක දැයිති ඔයාලට පේන වෙති අපි ඔක්කොටම සත්තුන්ට බෙහෙත් දැම්මට පස්සේ යාලා ඔක්කොම ඇරලා කන්න බොන්න දීලා අලුත් වතුර තමයි මේකට දෙන්න ඕනේ. අලුත් වතුර කිව්වහම ඔයාලට පේන වෙති අපි දුන්නේ අපි හොයාගත්තු දේවල් අනුව දවසක් හොඳ වතුරයි දවසක් විනාකිරි සමග කලවම් කරලා වතුර දුන්නාම යාලගේ අර ඇඟේ තියෙන විස බීජ නැති වෙනවා කියලා තමයි අපිට මේ ඉතාලි දොස්තර කෙනෙක් අපිට කිව්වේ. තව දෙයක් තමයි යාළුවනේ. ඉතින් වැස්ස කාලෙදී කුකුල්ලුන්ගේ සතුන්ගේ එහෙම වල ඇති කරන සොරතල් සතුන්ගේ එළියට දාන්න එපා. මොකද එහෙම එළියට දැම්මම එයාලට තේරෙන්නේ නැහැ. එයාලා අහුලං කරනවා තෙමි තෙමි. වැස්සිතී එක තමයි අපිටත් උනේ. ඉතින් මෙයාලා මේ වැස්ස කියලා බලන්නේ එයාලා ඇවිදලා කාලා බීලා දවසක තරම් ඊට පස්සේ දවස් දෙක තුනකින් තමයි එයාලට හෙම්බිරිසා වගේ හැදීලා එද මල පහ යන්නේ වතුර වගේ සුදු පාටට මල පහ යන වතුර වගේ ඒ දේවල් අපිට දකින්න පුළුවන්. හොඳම දේ තමයි කොටු කරලා තිබිලා එයාලට කොටු ඇතුළේම කෑම සපයා දීමයි වතුර ඒ වගේ දේවල් සපයා දීම මේ ලෙඩේ පාලනය කරගන්න පුළුවන්. කලින් කිව්වා වගේ ඔයාලට ලෙමන් ගන්න නැත්නම් දෙහි කෑල්ලක් හරි ගන්න. ඉතින් අපේ ගෙදර ලෙමන් තිබ්බ නිසා තමයි මම ඔයාලට ලෙමන් කෑල්ලක් ගන්න කිව්වේ. ඉතින් ඔයාලා ගෙවත් දෙහි තියෙනවා නම් දෙහි කෑල්ලක් ගත්තත් මේ වැඩේට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දෙකේම තියෙන එකම පැඟිරි වර්ගය තමයි. ඒ නිසා ඔයාලට ලෙමන් කෑල්ලක් නැත්නම් දෙහි කෑල්ලක් ඔයාලගේ වත්තේ හරි කඩේ මිලදී ගන්න පුළුවන්. අපේ වත්තේ නම් ඕන තරම් දෙහි ගස් ලෙමන් ගස් අපි හිටවලා තියෙන්නේ. මොකද අපිට ඒ දේවල් අවශ්‍ය වෙන නිසා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙයාලා මේ ඉන්න කට්ටියට ඒ ලෙඩේ හැදිලා නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති සමහරක් කට්ටිය දැලේ යහ පැත්තෙත් ලෙඩේ හැදිච්ච නැති අය මෙහා පැත්තෙත් ඉන්නවා. ඉතින් එහෙම දැම්මට එයාලා කොහොම හරි ඒ දැල උඩින් හරි කොහෙන් හරි එයාලා ගිහිල්ලා අර කට්ටියටම එකතු වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම වෙන් කරලා තියෙනවා ගොඩාක් කට්ටිය මේ දැල් කොහෙද ගන්න කියලා අහලා තියෙනවා. ඉතින් අපිට නම් මේ දැල් ටික හම්බුණා ලංකාවේ හාඩ්වෙයර් වල ওই දැල් කඩල් වල මේ වගේ කුකුල් දැල් අපිට ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් යාළුවෝ කමෙන්ට් කරලා තිනවා. ඒ නිසා තමයි මම මේ දේ කිව්වේ. ඔයාලට මේ දැල තියෙනවා නම් එයාලා ආරක්ෂිතේ විදියට තියාගන්න පුළුවන්. මේලේදී හදුනාම ඉතින් මම කිව්වා කි සමහර සත්තුන්ගේ ඇස් පෙනීම අඩු වෙනවා. ඒ කියන්නේ දවස් 3-4ක් ගියාට පස්සේ ඇස් වලින් කඳුළු වැටිලා ඉතින් ඔයාලට පේනවා ඇති මේ වගේ සත්තුන්ට ඇස් දෙක පෙනීම අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ සත්තුන්ට අපි උපකාරී කරන්න ඕන කණ්ඩ වතුර බොන්න ඒ වගේ දේවල් අපි යාලට උපකාරී කරලා යාලට කෑම බොන්න සලස්වන්න ඕන. නැත්නම් ඒ සත්තු ඉබේම ලෙඩ වෙලා මැරිලා යනවා. ඉතින් ඔයාලට මේ සතාවට පේනවා එයාගේ ඇස් පේන්න. එයාට කන්න බොන්න පේන්න. ඉතින් ඔයාලට පේනවා ඇති කෑම ළඟ තිබ්බත් එයාට කන්න බොන්න ඇස් දෙක පේන්න. ඉතින් ඒ වගේ සත්තුන්ට අපි කට ඇරලා එලලට තිරුඟු ඇට වගේ දේවල් කෑමට දෙන්න ඕනේ. නැත්නම් ඒ සත්තු හාමතේම මැරිලා යනවා. ඔයාලට පේනවා ඇති අපි මේ සත්තුන්ට කොච්චර ආදරෙන් බේත් කරනවද කියලා. ඉතින් මේ සතාගේ ඔයාලට පේනවා ඇති කබර ටික ඇස් වටේ ඇස් හොට හොට උඩ වගේ දේවල් වල ආශ්‍රිතවල ඒ කබර ගොඩක් වැඩිලා තියෙනවා. ආයෙත් මතක් කරනවා යාළුවනි, ඉතින් එක සතාට අපි පාවිච්චි කරන්න ඕන එක ලෙමන් කෑල්ලයි. නැත්තම් ඒ අනිත් සත්තුන්ටත් ඒ විස බීජය යන්න පුළුවන්. හොඳට ඒ සතාගේ ඇස් දෙක උඩ කරමල යට බෙල්ල යට වගේ හොඳට ඒ ලෙමන් කෑල්ලයි කහයි දාලා හරි දෙහි කෑල්ලයි කහයි දාලා හරි එයාලට හොඳට ඒ දෙහි කෑල්ලෙන් අපි අතුල්ලන්න ඕන. අපි ඒක හරියෙන් උදේ හවසේ ලෙමන් කෑල්ලේ විස්තරේ අපි හරියට උදේ හවස කරන්න ඕන. උදේට එකවරක් ගහලා ඊට පස්සේ ආයෙ හවසටත් ඒ විදිහටම ඒ සත්තු එක්කිනික ආවරගෙන ගෑවට පස්සේ සත්තු කොටු අස්සට හරි ඔයාලට හඳුරා ගන්න පුළුවන් විදිහට මොන හරි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ සතාගේ හොඳටම ඒ සතා දුර්වල වෙලා. ඉතින් යාල එකතන ඉඳගෙන ඇස් පේන්නේ කන්න බොන්න පේන්නේ. ඉතින් ගොඩක් සත්තු මේ විදිහට ගොඩක් අසනීප වෙලා නැති වෙන්නත් පුළුවන්. ඔයාලට ඒකත් මතක් කරනවා අපේ සත්තුත් භාගයට භාගය කොටදාගත 3-4 දිනක්. ඉතින් අපිටත් එයාලගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. ඉතින් අපිට ඒක කනගාටු. ඉතින් අපි ගොඩක් ආදරේ සත්තුන් ගොඩදා ගන්න බැලුවා. ඒ වුණාට අනිත් සත්තු අපි ඔක්කොම ගොඩදා ගත්තා. ඉතින් මම ඔයාලට ඒ විස්තරේ අනිත් විස්තරෙත් කියන්න. එයාලට මොනවද අපි කන්න දුන්නේ ඒ වගේ දේවල් තමයි ඔයාලට මම අද පැහැදිලි කරන්නේ.
මංවලට ආයත් මතක් කරනවා මගේ සත්තු ගොඩදාගත්තු විදිිය ගැන තමයි මංවාලට මේ පැහැදිලි කරන්නේ. වහලත් යම් කිසි දෙයක් දන්න ඕන හරි වලත් කැමති නයදේ බෙදාගන්න අනිවාරෙන් අපේ වීඩියක බලන්න යාලුවන්ට මතක් කරනවා. අනිවාරෙන් අපේ අනිත් යාලුවන්ටත් ඒ ගැන අත්දැකීමක් ගන්න නිසා අනිවාරෙන් කමෙන්ටයක් දාන්න අමතක කරන්න එපා කියලා මංවාලට මතක් කරනවා. දැන්වාලට මං කියා දෙන්නා මං කරපු අත්බෙහෙත ගැන. ඉතින් අත්බෙහෙත කිව්වහම ඔයාලගේ ගෙදරම තියෙන දේවල් වලින් තමයි මම මෙයාලව මේ හොඳ කරගත්තේ. ඉතින් අපේ ගෙවල් වලම තියෙනවා, ඒ වගේම වලේ ගෙවල් වලත් මේ දේවල් තියෙනවා. ඉතින් අපි කතා කරමු ඒ දේත් විස්තරාත්මකව දැන් අපි ගැන කතා කරමු. ඉතින් අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ මං ඔයාලට පැහැදිලිව කියන්නම් වංගෙඩියක් ඕන වෙනවා. එතකොට කරාබු නැටි, එතකොට ඉඟුරු කෑල්ලක්, එතකොට සුදුළුණු, එතකොට ඒ වගේ දේවල්, එතකොට ඔයාලගේවත් උදුපීලිය කොළ තියෙනවා නම් ඒ දේවලුත් අපිට අවශ්‍ය වෙනවා. ඔයා මුලින්ම කරන්න ඕන වංගෙඩියක් අරගෙන ඒක හොඳට සුද්ධ කරලා සුදුළුණු බික් දෙකකුයි, පොතු ඇරගත් සුදුළුණු බික් දෙකකුයි, ඉඟුරු පොඩි කෑල්ලකුයි, ඒකත් හොඳට පොඩියට කොටා ගන්න ඕන. නැත්නම් අපිට ඒක ගා ගන්න පුළුවන් නම් ඒක ගාගත්තත් කමක් නැහැ. අපි කරේ ගාගෙන සුදුළුණු කෑල්ලත් ගාගෙන කරාබු නැටි තුනකුයි, ඔයාලට තියෙනවා නම් තව උදුපීලිය කොළ දෙක තුනකුත් ගන්න. ඉතින් ඒ වගේ හොඳට මේ මිශ්‍රණය හොඳට කොටා ගන්න. වංගෙඩියෙන් කොටාගෙන අපි නම් පහසුව සඳහා අපි උදේම කොටා ගන්නවා මේ මිශ්‍රණය. ඒ කියන්නේ ගොඩක්, ඒ කියන්නේ වැඩිපුර ටිකක් කොටා ගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කුකුළු කී දෙනෙක් ඉන්නවද කියලා බලලා ඔයාලට අවශ්‍ය පරිදි ඒ දේවල් වැඩි වුණාට ටිකක් කමක් නැහැ. ඒ ඔක්කොම එළිඩේට වැදගත් වෙන අවශ්‍ය ද්‍රව්‍ය ටිකක් තමයි අපි ඔයාලට කලින් කිව්වේ. ඒ විදිහට ඒ භාජනයට කොටා ගත්තට පස්සේ ඒ මිශ්‍රණේ පොඩි ගුලි වගේ දේවල් තමයි අපි ඒකට පාවිච්චි කරන්නේ. ගුලි වගේ පොඩියට ඒවා අතින් රවුම් කරගන්න ඕන. ඉතිවා කලින් වීඩියෝ එකේ මුලින්ම පටන් ගද්දි ඒ වීඩියෝ එකේ දැක්කා අපි එයාලට ගුලි වගේ දේවල් කවනවා. ඒ වගේ දේවල් අරගත්තට පස්සේ අර මං කලින් කිව්වා වගේ ඒ හැදිච්ච සත්තුන්ගේ හොඳට කහ ගාලා ඒ වගේ දේවල් ගාලා ඒ සත්තුන්ගේ කහ ගාල් ගෑවට පස්සේ ඒ ගුලිය උදේ හවසේ ඒ සතාට කවන්න ඕන. කවන්න කිව්වොත් එයාලා කන්නේ නැහැ. ඉතින් අපි තව කෙනෙක්ගේ උදව්වක් මාර්ගයෙන් තමයි ඒක කරන්න ඕන. ඉතින් ඒ සතාගේ එක්කෙනෙක් කට ඇරියට පස්සේ අනිත් කෙනා ඒ ගුලිය ඒ සතායි කට ඇතුළට දාලා පුළුවන් නම් ඒ සත්තු සාත්තුව කරාට පස්සේ ඒ සතාව කොටුව ඇතුළෙන් හරි දාලා ඔයාලට හඳුනා ගන්න පුළුවන් තැනකින් ඒ සතාව දාන්න. ඊට පස්සේ මේ විදියට බේත් කරාට පස්සේ ඒ සතු ඔක්කොම මේ විදියට ඇරලා ඔයාලට කන්න දීලා එලට අලුත් වතුර දෙන්න පුළුවන්. තව දෙයක් යාළුවනි මට කියන්න ඕනතුණා, අපි අර බේත් එක හදද්දී අනිවාර්යෙන් ගම්බිරි සැට දෙක තුනකුත් දාන්න. ඉතින් සාමාන්‍ය වලට කිව්වා මතක විදියට ගම්බිරි සැට දෙක තුනකුයි කරාබු නැටි, ඉඟුරු කැබැල්ලක්, සුදුළුණු අවශ්‍ය තරමට ඒවා ඔක්කොම එකට දාලා කොටලා පොඩියට කවන්න පුළුවන් තරමේ ගුලි හදලා අපි එයාලට උදේ හවස කවන්න ඕන. ඉතින් මේ විදිහට සතියක් සතිය කාමාරක් කරගෙන ඇත්තේ ඔයාලට පේනවා ඇති එයාලගේ අර එයාලගේ තුවාල වෙච්ච කබර ගැලවිලා එයාලගේ ටිකක් ඇස් වලින් කඳුළු එන්නේ නැති වෙලා එහෙම එයාලා නිරෝගී අතට හැරෙනවා ඔයාලට දකින්න පුළුවන්. ඔයාලට මම මේ කියා දෙන්න ඉතින් මම බෙහෙත් කරපු විදිය. ඉතින් මේ වගේ තව ගොඩාක් බෙහෙත් ඇති ඔයාලා දාන්න. ඒවා ඉතින් අනිත් අයටත් අත්හදා බලන්න පුළුවන්. ඉතින් මම මේ ඔයාලට කියා දෙන්නේ මම මෙයාලව සුව කරගත්තු විදිය. ඉතින් ඔයාලට පේනවා ඇති ඒ හැම දවසක් ගානෙම මෙයාලට බෙහෙත් කරලා ලෙමන් හරි දෙහි මෙයාලා ගෑස් වල ගාලා ඒ කබර තියෙන තැන් වල ගාලා හොටයට ගාලා ඒ විදිහට තමයි මම මෙයාලව මේ සුව කරගත්තේ. හැමදාම ඉතින් මේ විදිහට මෙයාලා මේ බේත් ටික කරනවනේ. ඉතින් මෙයා අනිවාර්යයෙන්ම සති කාමාරක් සති දෙකක් යද්දී අනිවාර්යෙන් ඒ ලෙඩේ නැති වෙලා මෙයාලා හොඳ සාමාන්‍යයෙන් කුකුල් බවට පත් වෙනවා. ඔයාලට පේන ඇති දැන් මෙයාලගේ තිබ්බ තරමට වඩා ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඉතින් මෙයාලට දැන් අපි බේත් කරාට පස්සේ මෙයාලා අපේ 100%ක්ම සනීප වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ලෙඩක් වෙද්දි බය වෙන්නේ නැතුව ඉතින් මේ වගේ හොඳ බෙහෙත් කරනවා නම් ඉතින් අනිවාර්යෙන් කුකුළුන්ව ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් මතක් කරනවා මේ ලෙඩේට දැන් සෙම මෙලට තියෙනවා ඇස් වල කඳුළු, සෙම ඇස් වැහි ඉදිමිච්ච ගතිය. ඉතින් ඔයාලට කැමති නම් ඉතින්
මේ බේත්තට අමතරව ගැන මේ බේත් කරන්න තුවති උදේ හවස ඇමොක්සලින් කරලක් වගේ දීලා එලක්සෙමටියක් අඩු කරගන්න පුළුවන්. ඉතින් මට ඇමොක්සලින් දෙන්න බැරි හේතුව ඉතින් මෙහෙදි ඇමොක්සලින් ගන්න නෑ. එහෙම නිකන් දෙන්නෙක් නෑ. ඉතින් වාලට පුළුවන් කැමති නම් මේ මං කරපු විදියට බේත් එක දීලා මේ කුකුල්ලුන්ව සනීප කරගන්නත් පුළුවන්. දැන් ඉතින් වාලට පේන ඇති මේ විදියට බේත් කළාට පස්සේ සතිය කාමරක ගියාට පස්සේ අනිවාර්යයෙන්ම අපේ කුකුල්ලු නම් සනීප වුණා. මම මේ වීඩියෝ ඔක්කොම එකට දාලා තමයි මේ තේවලට පේන්න මේක කරන්නේ. ඉතින් මේ ගොඩක් දුරට ඉතින් අපිට දැක ගන්න පුළුවන් කුකුල්ලු නිරෝගීවත් මේ ඉන්නවා. ඔයාලට කරන්න තියෙන ඉතින් සතුන් ආදරෙන් බලාගෙන වැහි කාලට කූඩු අරින්න නැතුව එයාලට මේ කූඩු ඇතුළටම ආහාර වතුර ඒ වගේ දේවල් ලබා දීලා එයාලව කූඩු ඇතුළම ලයිට් එකක් හරි මොකක් හරි මේ ආලෝකයක් පත්තු කරලා කූඩුව තැබීමේ මේ ලෙඩ අඩු කරගන්න පුළුවන්. අනික වතුර භාජනය වතුර දෙද්දි හැමදාම පිරිසිදු වතුර දෙන්න අර කුරුල්ලු වතුර බොන්නේ කවම කරන්න ඉතුවලට පුළුවන් වහලයක් උඩින් වගේ කුරුල්ලුන්ට බොන්න වෙනම භාජනයක වතුර දාලා තියන්න. එතකොට එයාලා ඒ වලින් වතුර බොනවා. ඉතින් තව දෙයක් තමයි අර කිව්වා වගේම මෙයාලට පිරිසිදු ආහාර පිරිසිදු වතුර මේ වගේ ලබා දෙනවා නම් මේ ලෙඩ වලින් අවම කරගන්න පුළුවන්. ඔයාලට මේ ඉන්න කිකිලික බලන්න මෙයා ගෑස් ඇහිලා මේ සිද්ධිවිලා කබර ඇවිල්ලා ඉතින් මෙයාටත් දවස් දෙක තුනකින් පස්සේ මෙයා ගෑස් හොඳටම වැහුණා. ඊට පස්සේ හැරවා ආවා. ඊට පස්සේ අපි හොඳට දෙහි කෑල්ලක් අරගෙන ලෙමන් කෑල්ලක් හරි අරගෙන එයාගේ හොඳට ඇස් මේ විදියට හොඳට තදින් දෙහි කෑල්ලෙන් පිරිමැද්දා. දැන් එයාට ගොඩක් සුවයි. ඔයාලට මම එයා සුව වෙච්ච වීඩියෝ දාන්නම් මේක ඉවරෙන්න කලින්. ඔයාලට ඉතින් ආයෙත් නැවත මතක් කරන මේ රෝගය අවම කරගන්න ඉතින් පුළුවන් දේවල් තමයි ඉතින් හැමතිස්සෙම කොටුව පිරිසිදු තබා ගැනීම වතුර දෙන වතුර එක පිරිසිදු කිරීම ඒ වගේ දේවල් වැස්සට වහින වෙලාවට අනිවාර්යයෙන් මතක් කරනවා. කුකුල්ලු හැම සතෙක්ම අරින්න එපා. මොකද හැම කුකුල්ලු විතර නෙමෙයි හැම සතෙට්ටම අසනීප වෙන්න පුළුවන්. අද වීඩියෝ එකෙත් මම ඔයාලට ගොඩක් වටින දේවල් තමයි ඉතින් යාළුවනේ කතා කරේ. ඉතින් ඔයාලත් ආය මතක ඔයාලත් යම් කිසි දෙයක් මේ ලෙඩිය ගැන දන්නවනම් ඒවල ප්‍රතිකාරම දන්නවනම් අනිවාර්යෙන් ඔයාලා මේ බලන වීඩියෝ එකට අනිවාර්යෙන් කමෙන්ට් එකක් කරන්න. ඉතින් ලංකාවේ තව දෙයක් තමයි මේ ලෙඩේ හැදුනහම මෙයාලට තව ඉන්ජෙක්ෂන් ගහන්න කියලා තියෙනවා. ඉතින් ඒවත් සමහරක් අය පිටිපදිනවා. ඉතින් මට ඒ කිසිම දෙයක් නැති නිසා තමයි මේ 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 විදියට මේ සතුන්ව ගොඩදාගත ඉතින් ඔයාලට පුළුවන් ඉතින් ඒ වගේ තවත් දැනුම තියෙන අයගෙන් අහලා මං කියනට වඩා ඒ දැනුම තියෙනකින් අහලා ඔයාලට ඒ කරුණුත් පිළිපදින්න පුළුවන්. ඉතින් මේ 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 විදියට මං 100%ක්ම සතුන්ව සුව කරගත ඒක මට ඔයාලට කියන්න පුළුවන්. මේ විදියට ඉතින් හැමදාම වරද්දන්නේ නැතුව මං කියපු ප්‍රතිකාරම කරා නම් ඔයාලට අනිවාර්යයෙන්ම කිසි බයක් නැතුව මේ සත්තු නිදහසේ ඇවිදලා කාලා බීලා ඉන්නවා බලන්න පුළුවන්. සති එකමාරකට සති දෙකකට පස්සේ ඉතින් මේ විදිහට තමයි ඔයාලට මේ සත්තුන්ව දකින්න පුළුවන්. එක සතෙක්ේවත් කර්මවල ලෙඩ නැහැ. ඉතින් ඔයාලත් මේ විදිහට මං කියපු විදිහට උපදෙස් පිළිපදිනවා නම් ඔයාලටත් මේ සත්තුන් ආදරෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි ගොඩක් දේවල් කතා කරා. අපි ගිහිල්ලා එන්න යාළුවනේ.